ආයතනික සේවය කරන සේවකයෙක් වැටුපින් පමණක් අභිප්‍රේරණය වෙන්නේ නැහැ කියන එකට හොඳ උදාහරණයක් තමයි බංග්ලාදේශ ක්‍රිකට් පුහුණුකාර ධූරය. ලෝකයේ ක්‍රිකට් පුහුණුකරුවෙක් වෙනුවෙන් දෙන වැඩිම වැටුපක් ගෙවන්න සූදානම් වුණත් බංග්ලාදේශයේ පුහුණුකාරයා වෙන්න තාම කවුරුත් කැමති වෙලා නැහැ. චන්දික කාලයක් තිස්සේ දැඩි තීරණත් එක්ක බංග්ලාදේශයේ පුහුණු කරමින් ඉඳලා තනතුරෙන් ඉවත් වුණාට පස්සේ බංග්ලාදේශයේ විවිධ පුහුණුකරුවන්ට මුට්ටිය දාලා බැලුවා කියලා පහුගිය කාලේ ආරංචි වුණා. බංග්ලාදේශයේ පහුගිය කාලේ තමන්ගේ ප්‍රධාන පුහුණුකරුවා විදියට ඇන්ඩි ෆ්ලවර්, ටොම් මූඩි සහ ජස්ටින් ලැග වගේ පුහුණුකරුවන්ට කතා කරලා තිබුණා. ඒ උත්සාහය අසාර්ථක වුණාට පස්සේ මහලටයි සංගටයි මේ තනතුරට ආරාධනා කළා කියලා තමයි පහුගිය කාලේ වාර්තා වුණේ. හැබැයි මේ දෙන්නත් වැඩේට කැමති වෙලා තිබුණේ නැහැ. පස්සේ බංග්ලාදේශය හැරුණේ එංගලන්ත කණ්ඩායමේ සහාය පුහුණුකරු විදියට හිටපු පෝල් ප්‍රාබේස් පැත්තට. හැබැයි දැන් ආරංචි වෙන්නේ පෝලුත් මේ වැඩේට කැමති නැහැ කියලා. පෝල් කියන්නේ අපිටත් අමතක නොවන පුහුණුකරුවෙක්. ලංකාව T20 ලෝක සූර්තාවේ දිනද්දී ලංකාව පුහුණු කළේත් මේ පුහුණුකරුවා. ඊට පස්සේ තමන්ගේ රටේ සහාය පුහුණුකාර ධූරය ලැබීමත් එක්ක ලංකාවට සමුදෙන පෝල් බංග්ලාදේශයේ පුහුණුකාර ධූරය කියන කටුවටුන දාගන්න නම් කොහොමත් කැමති වෙන එකක් නැහැ. නිදහස් කුසලානේ බංග්ලාදේශ ක්‍රීඩකයන්ගේ හැසිරීම දැක්කනම්. මේ වගේ වීඩියෝ හැමදාම බලන්න අපේ channel එකත් එක්ක එකතු වෙන්න. අපි subscribe කරන්න. ඒ වගේම cricket වලට කැමති යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. තවත් අලුත් වීඩියෝකින් හමු වෙනතුරු cricket ලංකා තුලින් ඔබට සුබ දවසක්.